මීට බොහෝම කාලෙකට කලින් වුණු දෙයක්. ඒ කියන්නේ අවුරුද්දකටත් විතර කලින්. මේ කතාවට සම්බන්ධ මගේ මිත්‍රයා දැන් ලංකාවේ නැති නිසායි මම මේ කතාව කියන්නේ. මගේ මිතුරාගේ නම ගිහන්. කෙටියෙන්ම කිව්වොත් මගේ බොක්කේම මිතුරා තමයි ඌ. අපි දෙන්නා ඉස්සර ඉඳන්ම මේ গুপ্ত දේවල් ගැන හොයන්න ගොඩාක් ආස කළා. අපි මේ ගැන හෙව්වා. ඒකට මූලිකම පසුබිම හැදුනේ අපේ පෞල් මේ වැඩවලට සම්බන්ධ නිසා වෙන්නේ නැති. ගියන්ගේ මාමා කෙනෙක් හිටියා. බොහොම දක්ෂ ඇදුරෙක්. බොහොම දක්ෂයි. ඉතින් මේ গুপ্ত දේවල් ගැන සමහර ගුරුකම් ගැන ගියන්ට හොඳ අවබෝධයක් තිබුණා. මහාමට පින් සිද්ධ වෙන්න. ඉතින් දවසක් මට ගියන් කතා කරලා කිව්වා මචං පොඩි වැඩක් තියෙනවා උඹේ සපෝට් එක ඕනේ වරෙන් මේ පැත්තේ කියලා මාත් ඉතින් ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා මං යද්දි ගිහන් ගෙදර නැහැ මම උට කෝල් එකකුත් දීලායි ගියේ ඒත් මු ගෙදර නැහැ මාත් එක්ක මුගේ ගෙදර අය ගොඩක් ෆිට ඉතින් මං ගිහන් ළඟේ අම්මගෙන් ඇහුවා අම්මේ ගිහන් මොකද වැඩක් තියෙනවා කියලා එන්න කිව්වනේ රැට තින්නම ළඟ එන්න කිව්වේ මොකක් දන්නේ ගිහන් ළඟේ අම්මා එක පාරටම කලබල වෙලා එහෙම මුකුත් මට කිව්වේ නැහැනේ පුතේ කිව්වා එතකොටයි මට තේරුනේ මොකක් වුණත් මූ කරන්න යන්නේ ගෙදරටත් හොරෙන් කියලා දැන් මුගේ අම්මා මගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා මං මොනවා කියලා කියන්නද මොකද මම දන්න දෙයක්ද මූ මට කලින් කියලාත් නැහැ පස්සෙම මූට SMS එකක් ගැහුවා කොහෙද තෝ ඉන්නේ කියලා මෙන්න මූ කොහෙද මන්දයි දන්න දාඩිය පෙරාගෙන ආවා මූ දන්නවා මාව ගෙදර දැන් තියාගත්තොත් අම්මා ඔක්කොම දැනගන්න විදිය මූ මාව ගෙදරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගෙදරින් එළියට එක්කන් ගියා ඔන්න දැන් අපි පාරේ පයින් ඇවිදන් යනවා යන ගමන් මම මුගෙන් ඇහුවා මොකක්ද බං සීන් එක ඉස්සල් ලේක කියලා ඉඳපන් මොකද මං අපේ ගෙදරට කියලා ආවේ. අද ගෙදර එන්නේ නැහැ. ගිහන් ළඟ ගෙදර පොඩි වැඩක් තියෙනවා කියලා. අද එහෙ ඉන්නේ කියලා. මං දන්නවා අනිවාර්යෙන්ම අපේ ගෙදරින් හවුසට මුගේ ගෙදරට කෝල් කරනවා කියලා. මූ මට පස්සේ හිමීට විස්තරේ කියන්න ගත්තා. මෙන්න මේකයි සිද්ධිය. මූ එක කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටියා. ඒ ගමේ කෙල්ලෙක්. ඒත් ඒකි මූට පොඩ්ඩක්වත් කැමැත්තෙන් හිටියේ නැහැ. කෙටියෙන්ම කියනවනම් ඒකි මුව ගානකටවත් ගැත්ත නෑ මූ අවුරුදු 6කට වැඩිය මේකිගේ පස්සෙන් ගියා මන් දන්න විදියට දැන් මේකි වෙන එකෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මුට ආරංචි වෙලා දැන් තමයි තේරෙන්නේ මුගේ මෝඩකම කෙල්ලෙක්වද්ද අවුරුදු 16 පැන්නට පස්සේ තනිකඩ වෙヒටියේ මුට පිසුදු කියලා හිතනා වෙලාවකට හදරේ බොක්කටම ගැහුවම ඔහොම තමයි දැම්මූ හදන්නේ මේකිට වශයක් කරන්නලෝ. වශයක් කරලයි මූදැන් මේකිව ළඟට ගන්න යන්නේ. මං කිව්වා මේක හරියන වැඩක් නෙමේ. පස්සේ මූට කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක්ම නෑ. යාළුව නිසා මුකුත් කියන්නත් බෑ. අන්තිමට කොහොම හරි අකමැත්තෙන් හරි වැඩේට කැමති වුණා. දැන් මේ වැඩේට 3 දෙනෙක් කවුල්. මමයි, ගිහානුයි, ගිහාන්ගේ යාළුවෙකුයි. මේ ගිහාන්ගේ යාළුවා උගේ ගෙවල් පැත්තකෙක්. උත් හැබැයි හෙන ෆිඩයල් එකක්. උගේ ගෙදර තමයි වැඩේට අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නේ. ඔන්න දැන් අපි හවස් වෙද්දී කොහොම හරි වැඩේට අවශ්‍ය කළමනාකරණ ටිකත් ලෑස්ති කරන්න. ඔක්කොම මල්ලකට දාගෙන යන්න පිටත් වුණා. මේ ගුරුකම මතුරන්න ඕනි තොටුපලක් ළඟ. ඉතින් අපි තොටුපොල ළඟට ගිහින් තට්ටුව හදන්න ගත්තා.
ඔන්න දැන් වැඩේට ඔක්කොම ලෑස්ති. දැන් ඔන්න විලක්කු පහන් පත්තු කරලා වැඩේ පටන් ගත්තා. මෙහෙම හිතන්නකෝ. වෙලක් එක්කම ගලාගෙන යන ඇලපාරක් ළඟ කිසිම එළියක් නැහැ. විලක්කු එළියයි පහන එළියයි විතරයි තියෙන්නේ. ඒකම කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ වටපිටාවෙන්. ඇහෙන්නේ මන්තර මතුරන සද්ද විතරයි. ඔය වගේ පරිසරයක තනි වෙද්දී හිතට කොහොමත් බය එනවා. මමත් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. ගිහන් හරියට පළ පුරුදු ඇදුරෙක් වගේ එක දිගටම මතුරනවා. අනික් කෙනා ගිනි ගිඳක් ගහලා ඒකෙන් පොල් කටු පිච්චෙන්න දාලා බලන් ඉන්නවා. මේ වගේ ක්‍රියාවලියක් තමයි එදා උනේ. මට මතක හැටියට මූලික මන්තර වලින් පස්සේ දුම්මල දුම් එක්ක නවනීලනේ මතුරන්න ගත්තා. මොනව වුණත් පළ පුරුදු ඇදුරෙක් වගේ දිගටම දුම්මල දිදි තට්ටුවට මතුරන්න ගත්තා. ඔන්න නවනීලෙත් මතුරලා ඉවරයි. එතකොට රෑ 11 පහු වෙලා මං හිතන්නේ. මම පැත්තකට වෙලා වාඩි වෙලා හිටියට හරි අවධානෙන් හිටියේ. දැන් මුළු පරිසරයම නිහඬයි. ඇහෙන්නේ මතුරන සද්ද විතරයි. මෝහිනී දිෂ්ටි මන්තරවල හඬ ඒ නිහඬ බවට අභියෝග කරනවද? මේ වගේ විකාර දේවල් මට දැනෙන්න ගත්තා. ගිහන් එක දිගට දුම්මල දිදී මෝහිනී දිෂ්ටියට අඬ ගහනවා. පැය දෙකකට වැඩියෙන් එක දිගට අඬ ගහද්දී පරිසරයේ පොඩි වෙනස්කමක් මට දැනුණා. ඒක මොකක්ද කියන්න තේරුනේ නැහැ. ඒත් මොකක් හරි වෙන්න යන බව මට හොඳටම දැනුණා. මං හිමීට තට්ටුවට ලං වුණා. ගිහන් එක දිගට මතුරනවා. අනික එක ගිනිගොඩ ළඟට වෙලා ඉන්නවා. එක පාරටම අමුතු හුලකක් එක්ක ලාවට පින්නක් වැටෙන්න ගත්තා. ඒ සුළඟේ ආවේ අමුතු සුවඳක්. මං දැනගත්තා දැන්නම් දිෂ්ටිය ළඟටම ඇවිත් කියලා. ඒත් මේක ගිහන්ට දැනුනේ නැද්ද මන්දා? මිනිහා තාමත් එක දිගට මතුරනවා. මෙහෙම වෙන්න විදිහක් නැහැ. මට දැනුණා කියන්නේ එක මතුරන කෙනාට ඊටත් කලින්ම දැනෙන්න ඕනි කියන එකයි. හොඳම දේ එක නෙමේ. මම ඊට පස්සේ දැකපු දේ. කවුද කාන්තා රූපයක් නියර ඇලදිගේ එනවා වගේ. මේ මහරෑ කොහෙන්ද ගෑනෝ? දැක්කේ යාන්තමට ඡායාව විතරයි. මං අපේ අනික් මිත්‍රයාගේ මූණ දිහා බැලුවා. මිනිහගේ වෙනසක් පේන්නේ නැහැ. ආපහු බලද්දී අර ඡායාව පේන්න නැහැ. මට හිතා ගන්න බෑ මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. දැන් නම් හිත හොඳටම බය වෙලා. ඒත් කරන්න දෙයක් නැති නිසා හිත තද කරගෙන හිටියා. එක පාරටම හුලං වල වෙනසක් වුණා. හුලං හමන වේගය වැඩි වුණා. ඒත් ගිහන් එක දිගටම මතුරනවා. දැන් කරන්න ඕනේ අඬ ගහන එක නෙවෙයි, දොල දීලා ඉනාවට මතුරන එකයි. ඒත් මේක තාම අඬ ගහනවා. එක පාරටම හුලං පාරක් ඇවිත් තට්ටුවේ තිබිච්ච පාන නිවුණා. හුලං පාර කොච්චර සැරද කියනවනම් අපිවත් විසි වෙන තරමටයි හුළඟ ආවේ. මුළු තට්ටුවම හෙල්ලුණා ඒ හුළං පාරට. තට්ටුවේ විලක්කුව නිවෙන්නේ නැතුව බේරුණේ 99. මම එක පාරටම බැලුවේ අනෙක් මිත්‍රයා දිහා. මිනිහත් බය වෙලා වගේ. මම ඇහුවා අවුලක් නැහැ නේද කියලා. මිනිහා නැහැ කිව්වා. මං දැනගත්තා මූණන් යකෙට්ටවත් බය නැති එකෙක් කියලා. මම ගිහන් දිහා බැලුවා. ඌ කිසිම සද්දයක් නැහැ. එහෙමම වාඩි වෙලා ඉන්නවා. මම තව විලක්කුවක් පත්තු කරගත්තා. අරන් වටපිට බැලුවා. කිසිම අවුලක් නැහැ. මම ගිහන්ට කිව්වා, මචං මේ වැඩේ හරියන්නේ නැහැ. මේක නවත්තර දාලා යම්බන් යන්න. ඊට පස්සේ මං අනෙක් යාළුවට කිව්වා, ඔය ඔක්කොම පොහොර බෑග් එකට දාලා විසි කරලා දාමු කියලා.
මේ වගේ කතා බහ වෙන වෙලාවෙත් ගිහාන් එහෙම වාඩි වුණ විදිහටම වාඩි වෙලා හිටියා. මං පන්දම මුගේ මූණට ලං කළා. දන්නවද මං දැක්කද? මුගේ මූණම ඉදිමිලා වගේ. ඇස් එහෙම ලොකු වෙලා. මු බලාගත්තු අත බලන් ඉන්නවා. මගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා. මං එහෙමම බිම වාඩි වුණා. කිව්වට විශ්වාස කරන එකක් නැහැ. ඒ වෙලාවේ මට පුදුම අසරණකමක් දැනුනේ. ඒත් මම හිතින් වැටුනේ නැහැ. මම අදහන ධර්මයේ විශ්වාසය මට නිතරම තියෙනවා. මම හිමීට පන්දම යාළුවගේ අතට දුන්නා. දෙන ගමන් අතින් සලකුණු කළා. කතා කරන්න එපා කියලා. මං එහෙමම තප්පර ගානක් ඇස් වහගත්තා. ඒ මගේ හිත එක තැනකට ගන්න. මට හොඳට මේ වෙලාවේ සිහිය තියෙනවා කියලා දැඩි අදිෂ්ඨානයක් මං ඇති කරගත්තා. මං දකුණු අතට හිමීට කාලමක් මතුරන්න ගත්තා. එක දිගට මතුරනකොට මෙන්න ගියාන් එකපාරටම නැගිට්ටා. මටත් ඒකම නැගිට්ටුණා. එකපාරටම මම මුගේ ඔළුවේ අත තියලා මතුරන්න ගත්තා. දැන් මූ නැගිටගෙනම ඉන්නවා. මොනා වුණත් අපි දෙන්නම එකතු වෙලා මුව බදාගත්තා. මං කොමාරි දනීසට හයියෙන් ගැහුවම මූ බිම වැටුණා. දැන් අරු ගිහන්ව තදින් අල්ලන් ඉන්නවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් සැර කාලමක් කියන්න වෙනවා. මං ගිහන්ගේ මූණ අත් දෙකෙන් අල්ලගෙන මතුරන්න ගත්තා. විනාඩි 5කටත් වැඩි වෙලාවක් මට හිතෙන හැටියට මතුරලා මූණට පිම්බා ගිහන්ට එකපාරටම සිහිය නැති වුණා. දැන් දිෂ්ටිය මූව අතහැරලා තියෙන්නේ. ඒත් මේවට කැරකෙනව වෙන්න පුළුවන්. මං පන්දමත් අතට අරන් දුම්මල මතුරලා වටේටම ගැහුවා. දැන් හිමීට ගිහන්ගේ මූණට වතුර ගහලා සිහිය ගත්තා. මූ බොහොම අමාරුවෙන් ඔළුව උස්සලා නැගිට්ටා. ඊට පස්සේ මූව අමාරුවෙන් වාඩි කරව ගත්තා. ඇවිදින්න පුළුවන්ද කියලා ඇහුවම ඇඟට ටිකක් පණ මදි වගේ කියලා කිව්වා. මේ වෙනකොට මගේ හිතට මාර ෆිට් එකක් ඇවිත් තිබුණේ. මං එතනින් එහාට මූලික ආරක්ෂාවල් ටික බැඳලා මුව ගෙදර එක්කන් ආවා. පස්සේ ගෙදර අයව ඇහැරවලා විච්ච කතන්දරේ ඔක්කොම කිව්වා. මුගේ මාමැවිත් පහුවෙනිදා අපි තුන් දෙනාටම දෙහි කපලා කරට නූල් තුනක් දැම්මා. ඒ මාමා කිව්ව විදියට අර දේවල් කරේ නැත්තං මොහිනීගේ පහසට යටත් වෙන්න තිබුණලෝ. ඔන්න ඕකයි කතාව. මේ කතාව ඇතුලේ මීට වඩා දේවල් සිද්ධ වුණා. ඒත් ඒවා වැදගත් නැති නිසායි මං කතා මෙහෙම කෙටියෙන් කිව්වේ. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. මන්තර කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ගැන හොයලා බැලුවට කමක් නැහැ. ඒත් අත්හදා බලන්න යන්නේ.